उन्नति काक बाही मुकादे प्रियंत आटो ने मांग वादन है मटे मुकदू नहीं किए ये बाइसिकली देख कहाँ मटे तो नहीं माय बाइसिकली किए वाके हिते टिका खारी आना कांग अभी साथी आप की तरह गामे गील लेने ले मुद देवनी ला लोक की ला को माय तो ना मैं विधि टीम ने कहा नहीं ना किया ला अति अने माँ से कुना गील ने बेरी ये तीन कोई तो निवार ये गील ने तीन का नो पिटे बैठ तब गील ने तो एक नो पिटे बैठ रसाव ने तीन ने तो साथी आप नो पे बैठने रखा मानना अरे विकार මාසයන් දෙමල පඩිය කීයද හම්බෙන්නේ එතකොට කොහමද අපි ජීවත් වෙන්නේ එහෙනම් අපි රෑ වෙලා පන්සලටවත් ගිහින් එමුද ලুকু හාමුදුරන්ට කියලා පිරිත් ටිකක් කියලා නූලක් ගැට ගහගෙන එතකොට ওই විකාර හිතෙන එක නවතී මට විකාර කතා කරන්න එපා සොරංගි ඔයාට ඕන නම් යන්න මට බෑ අයි ප්‍රියන්ත ඔහම හිතුවක්කාර වෙන්නේ මේ වගේ වෙලාවට අපි කියන දේක් අහන්නකෝ කම්සලා දන්නේ මාව ලෙඩෙක් කරන්නත් मुनाकोटे बले वेडे कलती बागेट पिशुद्ध माचा अभी बार गद्द विदियट वेडे वर कल हॉस्टल आगे दी हो दी क्या मबाई सांग अभी नुगे होम गेमेंट पोस्टर तिग्गा असंट वेडे वर कड़ी मंगट बार दुंडे होमागम इंदा पोस्टर टिका නුගේ ගොඩ ඉඳලා කොටුට යනකම් කවුද ඒ වැඩේ කළේ මං ඒක මේ ෆස්ට් ඊයේ ගොල්ල දෙන්නට බාර දුන්නා බයි ඉතින් වැඩේක් මං කරගන්නත් දෙපේ ෆස්ට් ඊයේ කෙවුන්ට බාර දෙන්න ඕන නම් ගුල්ල මං ඒ වැඩේ එදා හවසම උන්ට බාර දෙනවා වගකීමක් ඇතුව වැඩක් කරන්න ඕන හින්දායි මං උඹට ওই වැඩේ බාර දුන්නේ අන්තිමට උනේ බල්ලගේ වැඩේ බූරුවා කරපු එක දැන් වැඩේ කොටු උඩ මේ මං තාම කතා කරලා ඉවර නෑ ගුල්ල අද උදේ ටීනා කතා කළා ඉබ්බගේ ප්‍රොමෝෂන් එක අද තමයි ලොන් වෙන්නේ මම දැක්ක අයියෝ වැඩේට සෙට් කරන් ඉන්න කොල්ලෝ හතර දෙනාත් එක්ක හවස කන්න යනවා ටීනා කීපු විදියට අද 10ට තමයි ඔය ඉබ්බගේ ප්‍රොමෝෂන් එක ඔන් වෙන්නේ කුමත්තව පැයකින් දෙකකින් විතර කොල්ලෝ ටිකයි හොස්ටල් එකේ මේ ඉබ්බා දැනටමත් ගිහිල්ලාද ඉබා මොකද ඌ දැන් හොස්ටල් එකේ නෙමෙයි ඉන්නේ ගුල්ලා අපිට ඉබ්බගෙන් වැඩක් නැහැ අනිත් හතර දෙනා මේ වැඩේට යන්නේ නැහැ කට්ටා අපි කොහොමද බං උනවත්තන්නේ කතා බහ කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි නම් අතින් පයින් මේ ප්‍රශ්නේ විසඳන්න ඕන විදිය ගැන මං උඹට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ ඒ හින්දා මේ වැඩේට දැම්ම බහැපන් එච්චරයි ගත්තනේ දත්තත් මගේ ෆෝන් එක මං කියලා තියනා නේද මගේ බඩුව දින්න පුකලා දෙනවා කොහමද හරියකි මේ කම්මැලි හින්ද මං ගේම් එකක් ගහන්න ගත්තේ ගේම් එකක් ගහන්නයි මගේ ෆෝන් එක ගත්තේ ඔයාගේ ෆෝන් එකක් තියනවානේ මගේ ෆෝන් එකෙන් ගේම් ගහන්න තිබ්බ එකත් හොඳ ෆෝන් එකක් වුණා නා මට ඉතින් අඩු සැලකිල්ලනේ තියෙන්නේ ඔයාට ස්මාර්ට් ෆෝන් මට නිකන් ෆෝන් ඒ වයා තාත්තත් එක බේරගන්න මගේ බඩුව දින්නෙන්න එපා බලන්න දැන් මේක රුපියල් 10 තියෙන කාටද කෝල්ස් ගත්තේ මං මං කාටවත් කෝල් කරේ නෑ අක්කේ මං ඔක ගත්තේ ගේම් එකක් ගහන්න විතරයි අනේ ගේම් ගහුව කියලා සල්ලි කැපෙන්නේ නෑනේ ඊයේ මං බලද්දි මේක රුපියල් 70 ගානක් තිබ්බා කාටද කෝල්ස් ගත්තේ පිස්සුද හලෝ මං කෝල් ගත්තේ නැහැ හරි කෝල් කරන් ඩයල් කරපු නම්බර් එක දිලි චෙක් කරලා බලනවා ඔය අයව ලස්සනට ඩිලීට් කරන්න ඇති හැබැයි මට ওই නම්බර එක අහුනොත් මම හොඳ වැඩක් කරනවා ආ මේ එන්නේ ඔය ගත්තේ නැගේ කෝල්ස්
අන්තිම 34 මන් දන්නේ අනේ අක්කි අක්කි ඔයි කෝල් එකේනේ මට දෙන්නකෝ ඔයාගේ කෝල් සයි මගේ ෆෝන් එකට දෙන්න බොරු අතේ මාට්ටුනේ හරි හරි මං කෝල් එකක් ගත්තා මං ඔය රීලෝඩ් එකක් දාලා දෙන්න මොකද දෙන්න අනේ අහන්න ඕනි මගේ මස්සිනයි අනේ අක්කි අක්කි ෆෝන් එක ජරා වැඩි කරන්න එපා කියනවා අම්මට දෙන්න අක්කි ප්ලීස් දෙනවා අක්කි හරි මං පස්සේ කියා අක්කි මං පස්සේ කියා නෑ ඕමින් හලෝ ආද ප්‍රියන්ත වැරදරිප එක නම් බොහොම වැරදි පොඩි තව දවස් දෙකක් යට රෙස්ට් කරන්න දෙන්න තිබුණා අනේ මං ඔළුවෙන් ඉඩ ගත්තේ නැතුව විතරයි කොච්චර කිව්වත් අහන්න යන්නේ දැන් මොනවත් කිව්වහම ඇඟට කඩන් පනිනවා ආපෝ ඒක නම් ඇත්ත මාළු දෙය කතා කරන්න ගියා මායි දිහා නිකන් තරහින් වගේ රවල්ල බැලුවානේ මොන කරුමයක්ද දෙයියනේ අපිට මේ උනේ නරක වෙලාවට ඔහොම දේවල් වෙනවා පොඩි එකම දේ තියෙන ගිහිල්ලා ඔක්කොම ලගේ වෙලාවල් ටික බලා ගන්න එක. චූටි, ඔය ගිහිල්ලා වෙලාව පෙන්න ගන්න. මං හෙට යනවා ලොකු ડોක්ටර් හම්බෙන්න. රිපෝට් එක පෙන්නලා බලමුකෝ ලොකු ડોක්ටර් මොකද කියන්නේ කියලා. දොස්තර හම්බෙන්න ඉස්සෙල්ලා වෙලාව බලව ගන්න. වෙලාව නරක නම් ඔය කොයි දොස්තර බැලුවත් වැඩක් නැහැ. ඔව් ලොකු හාමුදුරුවොත් කිව්වා. අම්මේ අර පිරිත් නූල බැඳගත්තේ මොන තරම් අමාරුවෙන්ද? ප්‍රියන්ත බෑම කියලා කිව්වනේ. අමනුෂ්‍ය දෝෂයෙන් කටපාඩම් බොහොම දේවල් වෙනවා. නේමන්ද අපේ ගෙදරට මේ තරම් දේවල් වෙන්නේ කවුරු හරි කොඩි විනයක්වත් කරලා දන්නේ නැහැ. ඒව කියන්න බෑ. කෝකටත් අම්මා ඉන්න කාලේ අපි හඳහම් බලපු කපු මහත්තයා ඉන්නවනේ. එයාව හම්බෙන්න යන්න. එයා අනිතරොඩ අපිට විශ්වාසයිනේ. ප්‍රියන්තට හොරෙන් තමා මේ ගමනේ යන්න වෙන්නේ. මම වෙලාවල් බලන්න ගියා කියලා දැනගත්තොත් එහෙම තවත් ගේන්තියයි. දැන්ම කතා කරලා කපු මහතේ ඉන්න වෙලාව බලලා ගිහිල්ලා එන්න. මහා වෙලාවක් කියන්නේ නැනේ ඕනම් පැය දෙකක් යුතෙන්ට ගිහිල්ලා එන්න. මේ ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක තියෙනවද? අම්මා නම්බර් ස්ලිප් පොතේ මුල් පිටුවේම කපු මහතාගේ නම්බර් එකයි නමයි ලියලා ඇති. ඒකට කතා කරන්න. මේ දුව ආ පන්ති පරක් වෙලා පටන් ගන්නවා කිව්වද? වෙනදට නම් කලින් යනවා තමයි. අද පන්ති පටන් ගත්ත වෙලාවටම ගියාම ඇති කියලා හිතුවා. ඊයේ අර නිමන්තේ ඇවිල්ලා ගියාට පස්සේ දුඹට එහෙම හිතුනේ. කලින් ගිහලා බංකුවට වෙලා ඉන්න එක නිකන් කාලේ නාස්ති කිරීමන්නේ. ඒකින්ද ඒ ටික වෙලාවත් ගෙදරට වෙලා ඉඳලා පන්ති පටන් ගත්තාම යනවා කියලා හිතුවා. මේ බත් එක අරන් යනවද? නැත්තම් මගට ගිහින් ආපහු හැදලා ඇවිල්ලා ගෙදරටම වෙලා කරනවද? ආයෙත් මං කියලා හැරිලා එන්නේ. ඊයේ පන්ති කට් කරලා අම්මගෙන් ආගත්ත ටික හොඳටම ඇති. මං උඹට බනින්නේ පන්ති කට් කරන හින්ද නෙවෙයි පුතේ. උඹ මට කට් එක දදා මගෙන් හංගන්න හදන ওই ප්‍රශ්නේ කිසිම තේරුමක් නැති එකක් හින්ද. අයියම් මේ හැම වෙලෙම ප්‍රශ්නයක් ගැන කියන්නේ. මට එම් ප්‍රශ්නයක් නැහැ. අනේ නිකම් පළයන් පුතේ යන්න ප්‍රශ්නයක් නැහැ මං උඹට ටක්කෙටම කියන්න දුඹට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා උඹ අර කුමාරිකාව කියන කෙල්ලට ආදරේ සමහර විට ඒකත් ආදරේ ඇති අර නිමන්තය කියන එක වලත්තය කියලා දැනගත්තට පස්සේ කුමාරිකාව උඹ ළඟට ආපහු එයි කියලා උඹ හිතුවා නමුත් ඒක එහෙම සිද්ධ වුණේ නැහැ. දැන් නිමන්තයා උඹට කියනවා කුමාරිකාව යාළු කරලා දෙන්නේ කියලා. ඕකනේ උඹට තියෙන ප්‍රශ්නේ.
පුතේ මං කැමති නෑ උඹ ওই විදියට බිම් බලාගෙන මා ඉදිරි පිට අසරණ වෙනවා දකින්න නිකන් සත්‍ය ප්‍රේමී බෘංග රාජයා වෙන්නේ නැතුව ඔය කුමාරිකාවට උඹේ හිතේ ආදරයක් තියෙනවා නම් ඒ ළමයාත් එක්ක ඕක කතා කරලා ඒ ප්‍රශ්නේ විසඳා ගනි මෙලමයට කැමති නම් මගේ ඇති විරුද්ධත්වයක් නැහැ. මං ගිහින් එන්නම්.